සුබදැ සනක්කයෝ. උදවෙලා තින ජනවාරි මාසසි අවසාන සතියන්ති අවස්සාන දින දෙකේ අප මේ අත කරමෙන නින්නේ අද ජනවාරිතහ සෙනසුරාතා. සුන්දර ශනිධාවක්ර බලාපොරොත්තුවෙන්න් අපි දවස හදාල පත්තර වාර්තාත එක දවසසාරම්භ කරන්න බලාපුරත්තු වෙනවා. ඇ දිව ඉන්න නිනමින ලංකාදීපාදිී ජාතික පුවත් පත්මාතය තිබෙනවා ඉන්න අපි ප්‍රධාන සිරස්ථලයක් පවිතිහට ලංකාදීපේ මුල්වාර්තාවට අවධානය යොමු කරමු කුරුණෑගල රෝහලේ කොරෝණවාටටු හයම පිරේ කියෙලයි ඔවුන් වාර්තා කරන්නේ අලු තුලෙඩුන් වෙනත් රෝහල්මලට හරවා යවයි කියෙල එෙහි සඳහන් වෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහල්ලේ කරුණනා ෝගීන්ට ප්‍රතිකාර කිරීම සදධාවෙන් කර ඇතිවාටු හයම. ර රගෙන් පිරියාවම නිසා රෝහල්ට ඇතුළත් කරන රෝගෙන් වෙනත් රෝහල් කරයීමට සිදුව ඇතැයි රෝහල් නියෝජ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දන් ගමුව මහතා පැවසූ බවයි කියන්නේ ඒ පිළිබන්ඳ වාර්තාාවත පිදිරියද බලමු ඇතරේ ලංකාවවෙ හෝවිඩ ආසාධිත මරණ සංඛ්‍යාවේ ය දවසේ වාර්තාව අවසන් මාරණ අටත් එක්ක උන්ේසේීමාව ඉක්මමාගේ බවත් අප කනගාට වඩුවත් සඳහන් කරන්නට ඕන. ඒවා එසේ වෙනකොට හෝවිට එන්නත නිලවශයෙන් ලබාදීම ය දවසේදී ආරම්භ වනා. ඒ පිබඳවත්තා අපිට පුවත්වාර්තා දකින්නට පුළුවන් කමතිබෙනවා චයරපර්තා සහිතව එකක් පත්වත්තල ජයරපවාර්තා සහිතව දක්කිට පුළුවන් කමතිබෙනවා පළමු එන්නත, ිය ්‍රහල ශෂක්ෂවෛද විජයවි ක්‍රමට කියලායි ලංකාදීපය කියන්නේ. එන්නත් කරන මෙහෙවම ඇරබයි හෝවිත් පළමු එන්න තාඩිය ච්‍රෝහලි විශෂක්ෂවයිද විජයවි ක්‍රමට. එතුමාට එන්න ලබා දෙෙන කාරය දක්ව චාරූපය කුති බෙනවායිගේම ලංකාදීපේ සදහන් වන යිටයි හැලින් බස්නාහිරින් කොරෝනා හතලස් එක් දහස් තුන් සියය හැට අටක්. දිනකදී කොරෝනාාට සිය අනූ දෙකක්ස්වා ගනිී. මේ දිනකදී වාර්තාාවන වැඩිම ආසාධිතීන් සංඛ්‍යාව දෙශය අනු අටක්ම කොළඹින් කියලයි එම වාර්තාාව තවදුරට දැක්වෙන මති අපී ඉදිරි පත්කළ පුවත්වාර්තා දෙකතුනුම මෙලෙස අද ලංකාදීපේ පලවී ඇති ආකාරය ඔබට දකින්නට පුළුවන් කමතිබෙන ඉහලින්ම දැක්වනොවාමේ. රෝගීන් ආසාධිතීන් වාර්තාාවන ආකාරය පිළිබඳවත්. ඉලඟට අප අනෙකුත් පුවත් පත්තලත් පිළිබඳව දකිනය අම්යම් භාර්තාව තවධානය දෙන්නට ඕරේ. ඒ අතරී එක්වාර්තාාවක්තමයි දිවයින පුවත්පතේ ප්‍රදහන ජයරූපවාර්තාව කෘතිදිට පළවඩ. පවිතවාට අසනී ප නිසා සුදර්ශනී මුල්වෙයි. හළමු එන්නත විශ්ෂක්ෂ වෛද ආනන්ද විජේවි ක්‍රමට. සෞඛ්‍ය මාත්‍යතුම මේ පවිත්‍රවාන්‍යආරච්චි මැතනිය මේ පත්තරවර්තත් සහන් කර නාආකාරි ටයිඩ හලද නිිත්කාරට තුළත් කරඇ තිබව කියවෙනවා. එහෙම තිබියදී. යිද ස දර්ශනී ප්‍රාන්ධ පල රජමාත්‍යවරයගේ ප්‍රමුකක්යෙන් තමයි මේ එන්නත් කරන වැඩපිළි වෙල දැන් ක්‍රියාවට නැගමෙන්න්නේමට සම්බදධ සෞඛ මතය ශ්‍රෂනයකු රජ්‍යමාත්‍යය ශකකිේපේ මේක්කස වෙලා තිබෙනවා ඉන්ද රජ්‍ය ප්‍රධනයක් ලෙස සුනන්කාට ලැබුණු කොවිදධදනාවේ ෛර සමර්ධන ක්ස් ඩ සනිික එන්නත ප්‍රථමේෙන් සෞඛ්‍ය කාරය මණ්ඩලේට එන්නත්රනය කිරීම ඒ අංගොඩ ජාතික බෝන රෝග විද්‍යා ඇතින දයාරම්භූ ආකාරය අපට දිවන්න පුවත් පතත් අද චරපසටහන් සහිතව ගෙනනවා. ඒක මග්‍රම. තිවරයාගේ ්‍රකාශය කොත් අපට දිවයිනේ දකින්නට පුළුවන්කම තිබෙනවා. සෞඛ්‍ය අංශ නිර්දේශ කරන හැමෝටම කොරෝුණා එන්නට දෙන වයි කියල. මෙන්නේ පිබඳම. වාර්තා පලවී තිබූ ආකාරය අප දකින්නට පුළුවන් අද දිවයින පුවත් පතේ සඳහන් වෙන හැටි අග්‍රාමාත්වරයාගේ ප්‍රකාශයක්. එවගේම එන්නත් කරන වැඩ පිළිවෙල ආරම්භ වූ ආකාරයක් දක්වෙන චාරූපයත්ක ළඟ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අතරේ තවත් උණුසුම් කාරණාවක් බවට පත්වෙලා තිබ දින්න ගණනාවකේදලා. අපි කතා බහට ලක් කරන තවමාත් ප්‍රශ්්‍යයක් බවට පත්වෙලා තිබෙන එලබෙන සඳදා. ැබිනටත් පත්‍රිකාවක් ඉදිරි පත්වේ ඇයි දැනට තුරතුරු වාර්තාාවෙන, කොල්ලබවරාය නැගනිහිර ජැටිය විකිනීම කියන කාරනාව. ග ැටිය ප්‍රශ්නය राයි वर्तीය සම්‍ය्याකुරට වැඩා රබයි රජ्य ස්ථාාවර්ය කියන නාලක ගොඩේවා හා ප්‍රියාත් බන්ධු ඒ කියෙලත් සඳහन කරනවාම්. කෙ सविताත්ම විකුණන බවට චෝදනා කරන්නේ වර පිළිබඳව කටයුතු කරන वර්ती සමति සහ රජ्यයට विරුද्धව කටයුතු කරන අනිකුත් පර්්ව තමයි විකින මක්පදිියයට සඳහන්न කරන්නන්නේ රජයට විरුද්धයි ක ජයට පිට න්න පාර්ශ පමනක්නවෙේ රජ्य भ්‍යන්त्रරයේ ඉන්න පාර්ශ්ව පවා. දැන් මේ යම්මාකාරයක සිදුවන ගණුදනුව පිළිමඳව තමන්ගේ විරෝධය පාන බවක් තමයි පෙනෙන්න්නට තිබෙන්නේ. අප ඉස්සල බලමුූ දිවයින පුවත්පතේ නැගනිර ජැටීවවිකිනීම පිබඳ වරයිවෘර්තිය සමිති ගෙන යන ක්‍රියාමාර්ග දැක්වෙන චායරූපය අපිට බලන්න කියවන්න පුළුවන්කම තිබෙනවා දිවයින පවුවත්පතතියාද ප්‍රධාන. පුවතක් ලෙසු වාර්තාාවී ඇති ආකාරය එතරයේදී මේර යාණ්ඩුව අභ්‍යන්තරේෙන්ම මේ පිබඳව තියෙන විරෝධ ගැනතා කරනකොට එම පුවත්පතීම දැක්වනවා. කැබිෙනට එකේදී ජැටිය රකිින්ට විබල්ගෙන් සන්ධහනයක් හවුල් පක්ෂ සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද. හවුල් පක්ෂ හයහතා කවුල් කරගෙන ඒවා නායකයොත්තෙක දුරකථන මාර්ගෙන් මේ වනට විමල් බේරවංශ අමාත්‍යවරයා සාච්ා කොට ඇති බවක් කියව වෙනෝ විශෂණ අතර පිවිතු හෙලෝ රබේ නායක උදේ ගම්මන් පිළ ඒගේ වාසුදේවනානායකාර තිස්සවවිතාාරන වැනි, පක්ෂ නායක වූ ඉන්න බවතමයි සඳහන් වෙන්න. මේ අයගේ අතර මෙතිබෙන සාකච්ඡාව තමයි සදුදා. ි පේපර එකක් කාවුත එමන තැන් ැබිනට පත්්‍රුකාව කාවුත් මේ නැගනහිර ජැටිය විකිනීමකට අදාළම එහිදී ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද බොහෝ තැන්බල කියවෙන්නේ දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහායි මේ සාකච්ඡා කරෙන්න්න කියලායි අපි බලමු අනිකුත් පත් පත්වලලා තේ පිළිබඳව වාර්තා පලවෙනවා කියලා නං අපිට දකින්නට පුළුවන් කමතිබෙනවා ලංකාදී පේත් පලවෙනවා. ජැටිය දෙනවානම් මෙරෙහි වෙන්නේ කෙේ ද. විමල්ගේ ගෙදර සාකච්චාවක් දුරකතනින් පමණක්නෙවේ එකතු වෙලා සාකච්ඡා කළ බවකුත් මේ ලංකාදීප පුවත් පතේ සඳහන් වෙනවා මේ අනුව ගත්තහම රජ්‍ය අ්‍යන්තරය මේ පිළිබන්ඳවති බෙන විරෝධතාවය අමුතුෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ පිණි මඳම රාජ්‍ය ස්ථාවරය. කාශකල ආකාරෙන්ම ඉදිරියට ගමන් කරනවා සග වෙනකොට මොනවාගේ තිීන්දවා ගන්වාද කියනක පිළිමඳව ඉදි්‍රේදීපට බලන්න පුළුවන්. දැම විරෝධය දක්වනකොට නැගෙනහිර ජැටිය පිබඳම. ඇයි මෙතරම් නැගෙනහිර ජැටිය වටින්නේ මොකක්දේ හේතුක කියෙන රණා පිළි බඳවත් වර්තිය සමිති නායක එහම ඉිටන්විට විධ අදහස් නැක්වීම සදු කරනවා. ඉන්දයාාව ඉන්දියාවේ වරායන්නහා සසදීමේදී ශ්‍රලංන්කා වරායට තිබෙන වාසි සහගත භාවය. නාවක කේන්ද්‍රස්ථානක පිහිටි වරායක්ක් විදියටට නාවක ගමන්මාර්ගක පිහිි වරයක් විදියට මේ ගමන්මාර්ගේ ගමන්ගන්නා නැවසමාගම්මලට ොල. දස්කරනක ඉතිරියක්ති වෙනවා සුලංකා වරාය හරහා කොලඹ වරාය හරහා ගමන් කිරීමත් තුළ. ති ඒන් සවුන් උත්සක වෙනවා කොල වරා රහා ගමන් කරන්න ඉද්‍යාවේච වහල් නේරු වැනි වරයන්තිබුණනටේවගේම පැත්තකින් ඉන්දයා වරයන් වලට වැලිපිරින සභවිතා වැඩි කියලත් කියනොවා සුඩංකාවේ කොළඹ වරායේ එවැනි ගැටලුවක් නැති බවත් කිය වෙනවා. ඊළඟට ලංකාව මුහුණ දෙනවා අනාගතයේ දී අම්ම භියෝගයකට මෙින් පස්සු ලෝකයේ නිර්මාණය වන නැව් බහලුම් වැඩි සංඛ්‍යාවක් බහලන්ට පුළුවන්න්නකාර ඒ නැව් එතකොට ඒ නැව නැවක්ෙන් නම් ජැටිය මිට දහටක ගැබරකෙන් යුතු විය යුතුම වනවා එවැනි නැව් තමයි ඉදරේදිී ලෝකිිනිෂ්පාදනය වෙන්නේ. තකට ොල බරාය සංවර්ධනය නොව නොතින් මේ නැගනිර ජටිය මට දහට කයි සිටක මට හට ගැරක ොති ත්. අපට රටක් විදියට වරායක් විදියට අස්වෘතාවකට මූුණ දෙන්න වෙනවා. ඒ තබයි මේ වෙලාවෙදී ඉන්දියාව යම් මැදිහත්තීමක් සදුකරනවා නම් පාලඹ විදියට කාණාාවවිදියට යෝදාගන්නේ ඇතතිරි තවත් කාරණ කියව වෙනවා යම් යම් තැක්වල. ඉන්දියාාවේ මේ වන විට වරායක් නිර්මාණයවෙමින් තිබෙනවා. ඒ වරාය නිර්මාණය වෙලා මේ නැව් ඉන්දිය මූමයේ, යි පහල කෙලවරම නිර්මාණය වෙන වරාය වෙත සේදුවන තුරා. සුලංකා වරය ඕවන් පරිහරණයටකන්ට උත්සාහයක් තියෙනවා. ඉන් පස්සෙ ශුලංකා වරය වෙනට ඔවන්ගේ වරාය වෙත නවදවා ගැනීම සදහා ඕන් ලාපොතු වෙන බවටත් යම් යම්ප පුවත්තුවාර්තා අපට මුණ ගැසනවා මෙපිට වාර්තා ද මුණ ගැසනවා. කිසිේ හෝවෙවා මේ තාම සියුම විමසා බලන්ට ඕන රණනාව කේවගේම තමයි. මින් පෙර. හම්බන්තොට වරාය. රාය පිටින්ම චීනරාජයට යමුගිවි සුමකට එකගව ලබාදීමට කටයුතු කරද්දී විරුද්ධන වූ එරෙහිනොවූ පාර්ශව වරායක ජැටියක් පිළිබඳ කාරණාවකට මේ තරම් සටන්බඳන එක පිළිබඳවත් රජ්‍ය පාර්ශ්ුවෙන්. ප්‍රශ්රන අවස්ථත්ට දකින්නට පුුවන් කම තිබෙනවා එදා නිහඬව සිටි ඇතැම් පක්ෂ ඇතැම් නායකෝ පවා අද මේ පිළිබඳ මහඩ නැගීම විමතියට කරුණක් කියනක තමයි ආණ්ඩුව පර්ශුවයෙන් පෙන්වාදන කාරණාව වෙලා තිබෙන්නේ. හළකට අප තවත් කාරණ කහිපයක් වෙ අවඳහනය දෙන්නට ඕනේ එන්න එකක් තමයි ලංකාදීපය පලවෙනවෙන්න මේ වාර්තාව. නැගෙන මනම්පිටිය මනම්පිටියයෙන් රුපියල් දාහතරට දාහට, මනම් පිටියෙන් රුපියල් දාහතර දාහට කිවුප්තුුණක්, කොළඹට දී පනස් පන්ද හට නගී. සූරාකෑම නවත්වන්න වැලිබෙදාාහරීම පතල් කාරයාන්ශයටට ඇමති අමර වීර කියයි. පස්ක ද අපි සාකච්ාව කනරතුන පතල් රයශයවති යටතේ පවතින ආයතනයක ඉන්ජනීරු අධ්‍යක්ෂවරයා සමඟ එහිදීත් කියවුුණු කාරණාව තමයි. ඕන්ට නිලවශයෙන් මේ පිළිබඳව බලය තිබියදේ කැන ඔුන් ඕන්ට හැකියාාවති බෙනවා අම පරිසරහ. නි අයටතේ පරිසරය විනාශ කරන්නත් නැතිවක් නිසි ස්ථක්ෂණික ක්‍රමවේද භාවිත කරලා මේ වැලිගොඩ දැමීම ස. එහෙම තිබ දී යම් යම් අය ැදිහත්වෙලා මේ කරන වැිගොඩදැමම් නිසා එක පැත්තකින් වන මහා පරිසර විනාශය අනි පැත්තින් මෙතර තිබෙන චාරම ඔබට මත ඇති පහුගේකාලාලඇපියන්ම්මැ පවත්වාර්තාා පල කර දුම්රිය මාර්ගයෙන් කොළඹට එන වැලි තුග පිලි මඳව. එම පටවන්නක කියට මෙහම් බානිකයද කියල හොල බලවාම දුම්රියේත් ඉහල නිලද හරින් සම්න්දධවෙලා ගෙනගේ ම ජවාරමක් . ර ති න නන්පටෙන් ආතරට පටමන වැලිකියෝබ් එක වැලිකියපතුන කොළඹට එෙනකොට පනස් පන්ධහට නගෙන හැටි පිළිබඳව. මේ අතර තුර කාලේ ප්‍රවාහන වියදම් එක තුනත් මෙතරම් මුදලක් වන්නට හිසිසේත් වි්‍යාක්නෑ. මේක වන්නම මාෆියාවක් වෙනම ජාවාර මක්ගේ නිසා පතල් කාරයයන්ෂේට පිළිබඳව. බලතලදලා බෙදාහැරම ඕූන්්‍යයටට පවරල මේ සඳහහා මැදිහත්වීමක්රන බව තමයි ඇමතියාමර වීර් ප්‍රකාශ කලා කියලා ලංකාදේපය වවාර්තා කරන්නේ. ඔය අත්තරේ අප දකිනවා ප්‍රධානු සිරස්ථලයක් විදිහට දිනමින පුවත් පතේ පල. අපි කලින් වාර්තාව බලමු දි දිනමින පුවක් පතේ පල වෙන වාර්තාාවට දැන් අවධනය යොමු කරමු ඒ තමයි. මුලතිවු පාසල් ක්‍රඩාපිටියක කාලතුවක්කු ගබඩාවක් පිමඳව අපි දැන්දකින්නේ වැලි ජවාාරමක් පිමඳ පුවත්ව අර්ථාව ඉනට අප අවධනෙ දෙමෙනනි සිටිය දිනමිට මුලතිව පාසල් ක්‍රීඩාපිටියක කාලතුවක්කු ගබඩාවක් ඒ සංගධානයට අයත් බව සැකරන කාලතුවක්ක උොන් ගඩාවක් මුලතිවූ මුල්‍යාවෙලි විද්‍යානන්ද පස්සලි ක්‍රිඩාංගනි සංවර්ධන කටයුතු කරන විට යුද හමුදාවට පෙරදදවසි හමූ බව දිනමින පමණක් නෙවෙයි අද ලංකාදී ප පුවත් පතත් මේ පිබඳව වාර්තාපලකනො මුල්ලයාාවවෙලි පසල් ක්‍රඩා පිටෙන් කාලතුව කුන්ඩේ සි හතලි සයක් ඇතුළු අභිතෝගයක් ගොඩගනී කියලාඒතපි දිනවිින සහධදිවයින ප්‍රධාන සිරස්ථල විතා අවධාන දිනටත්තුූනේ දිනමින ප්‍රධාන සිරස්ථල තිබෙනවා, දෙදහස් දාාහතයේ ද අරබූ කුමුක් කන්නුව ජලාශව්‍යයා ප්‍රථයේ අයතා ක්‍රියා රැසක්, විශේෂ විගණනයකින් හෙළිවෙයි. පටන් ගන්නත් කලින් ලක්ෂ එක්දහස් අසූ පහක් ඉවරයි. සමාරම්භක උත්සවයට ලක්ෂ දෙසයක් වියදම්. සමරු පලකට ලක්ෂය කොළයි තවත් පලක දෙකකට බිල්ඩදාලා කියලත් දිනමින වාර්තා කරවාක් මොන රජයක් කටතේ කවරු කරත් ජතික ධනය නස්තියක් අපට විටන් විට රටේ ජනතාවිද හලා පුරුදු කතාාවක් තමයි මේක රජ්‍යයක් රුව ොට කලින් රජකර සංවාර්ධ වැඩ පිවල ේ ප්‍රතිවලගස කැම්පිමද නතර තුොරතුරුවාර්තාාව වෙන හැ මේේ වාර්තා කරන තරමට ඒට සම්බන්ධ. යයටේ නීතය ක්‍රියාත්මක වනවාද කියනෙක්ත් ස්ොයා ැලියයුතු කාරණාවක් බවට පත්තිනවා ය පාන ම බක් ව ලා ප්‍රති ක්‍රාත්මකිීම ක්‍රමකතා රැක්සිද ඇති බව විශෂිගන්න වාර්තාව කිය හලෙ දරව කොට බෙනවාලු ්‍යාපතිය මුූලිටයුතු ආරම කිරීමටත් මත්තෙන් තමයි මේ වේ දම් කලා කියන්නේ වැඩි ඇතකටයන්නු නැයිය දවස අන්ුහදපුරුණනගර සංවර්ධනය සඳහත් කටයුතු කිසිීම දෙ එක ගලක්වත්තියන්නේ නැතුව අතතියන්නේ නැතුව මේ සංවර්ධනය සහ නිල හරරි න්නව. කෝටිගනක් ෑයකරපු පෝතකුත් අප ිලසම කණගාට වෙනුවත්වාර්තාරන්නයට වුණ ඊළඟට අපි එම දිවයින පුවත් පතට දිවයින පුවත්පතය ප්‍රධානසේ රස්ථාලය මාසතුනාක් ැනතුරු විදෙස් විනමය ගිවිසුම් එපා මහහා බැංකුවෙන් වානිච බැංකුවලට ලබා දෙර උපද දෙසක්මේ ඉදිරිී මසතුක කාලයක් සඳහා විදේශ විඩමේ ගිවිසුම් වලට එලැබීමෙන් වහම වලකෙන ලෙස සුන ම බැංකුව බලපතර භිවානිච බැංකුවලට ැනුම්දී ඇති වත් ඊනගට තියෙනව විදේශ විනිීමේ වෙලඳ පළහි අතරි අස්ථාවරත්වය ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව සහා බැංකුවල අවදානම් කළමනා කරණය කරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගනමින්, සුඩක් මහැංකු අධිපති මහාචාරය WW. ලක්ෂමන් මහතාගේ ආත්ස නින් මේ උපදෙ අනිකුත් බැක්කු ත නිකුත් කළ බව. දැක්වෙනවා අද දිවයින පුවත්පතේ ප්‍රධහන සිරස්ථලේවිදි අපේ පුවතත් බලමු. ස තු නතුරු දශවලීම ගේ විසුම් එපා කියලයි කියන්න. හ මයම් දේශපලි හස්ස කම් කිීපේ ටය මානට බලාපපුරොත්තුවේවා එකක්තමයි දනමින පුවත් පතේ පලවෙනමනේ කාරණ කීපය වරය ගැටලුවෙන් ආණ්ඩුවේ බලවේග දෙදරලා. ලිති පවොතකට අදාලයි තුශාරි දුරෙල්ි පක්ෂ මන්ත්‍රීවරයයිීමේ කියන්නේ සුසුන්ත උගන් වන ක්‍රමවේ දයක්ෂක යුතුයි හිට පවාත් ධ්‍යහපන අමතම්‍රයාාවනනා කියල විරාජ කායව සමහතා එහම කියනවා බස් හහි ප ස වි ෘත කිර හැකවසව ක කියල ර්තමාන දිහපනමමාතමරයා මහච මහචර ජල් ප රිි මත්තුම කියයනවා ඒ වගේ කාරන අද අපට දිනමින පුවත්පතේ දකිල්ලට පුළුවන්. මෙන්න මේ ආකාරෙන් පලවෙලා තියබෙනවා. ඒ හැරුණහම පළවෙන වාර්තා අතරේ තවත් සුවිශෂ වාර්ත අමින පත්තර කිීපේකම පලවෙලා. ප්‍රවිී රංගන්න ශිල්පී විමල් ජය කොඩිත් කරෝ ආසාධතෙක් බවට පත්වීමම පිබඳව ඔහු ඉතාම ඉක්මින් තමන් අස බව දැනගත්තු හොතේමඒපිමද සමාජ මා ෙයට මුද හැරතිබුණ විමල්ජය කොඩි පමණක් නවේ පහුගේ කාල යම්යම්රංගන ශිල්පීෙන් ශිල්ිපිියන් ආසාධතීන් බවට පත්වූ බව යම්යම් පුවත් අර්තා පලව හැබැයි වැඩදිනෙ ප්‍රතික්ෂප කළ බවක් තමයිදකින්නට ලැබුණ. කෙස ත් බිමල් ජයකොඩි ඒ පිලිමඳව සමාජ මාතිතුළට මුදදාහරය තමන් ආසාධිතයි කලත් කිසිදු කලා කටයුතුකට සහභාග නොනු බවත් ඒවගේ යම්යම්සානවලට ආගිය නිසා ඒ අය දැනුවත් කනට පියවර ගත්ත කියලත් දැන් පත්තරෙත් පලවමත් එෙක හැමකිරෙක්ම මේ ගැන දැනගන්නවා. අපි ඊළඟට අවධහනය යො කරනවා දැන් ඉදිරියේද නිදහස්දිනය පෙබරවාරි හතර වදා සැමරීමට කටයුතු සූදානම්වෙමින් තිබෙනවා සියතාපිත් සූදානම් ස විශෂ වැඩසටහනක් කොබ වෙත ගෙනන්නට ආරක්ෂිකාංශත්යක එකතුවෙලා ඒ අතර දිවයින වාර්තා කරනවා රනිල්ග ප්‍රධහනත්වෙන් නිදහස්ස සමරන්න සිරකොත සූදානම් කියලා නමුත් විපක්ෂනායකවර ජත්‍රේමදස මහතා මෙවර නිදස්දින සමරු උලට සහභාගී වන බවට කල්තියාම තුරතුරුවාර්තා වන රනිල් වික්‍රමසිීම මහතා වෙනම සිරිකොතේ නිදහස්දිනයක් සමරණ බවතමයි සඳහන් කරන්නේ හැබයි නිදහස්සේ නිදහස සමාරන්ටපුුවන් මානක නිදහ ක්ෂේ පිළිබදව ස්ථාධ අඩල්වි්‍රමසිහ ටපු පග්‍රාම අතවරයායට තිබෙනවාද කියනකක්ත්තිකක් ගැටලු සසාහගතයි, හස්සේ හෝ වේවාක් අලුත් තනතුරු ලබාදීල පක්ෂ ප්‍රතිසං විධානය කිරීම සඳහා යම් අඩියක් තබල තිබෙන වෙලාවක තමයි මේ කටයුතු කරන්නේ හැබැයි ඒක පැහැදිලි ප්‍රතිසංවිධානයක් වේවිද කියන සැකයමතු කරමින් පක්ෂ හල තනතුරු ලැබූ ඇතැම් අය තනතුරු එපා කියමින් ක් ජතික පක්ෂේක්‍ර කාර ව විේන කරනසරු. ුත් අද අපට දකින්නට ලැබිල තිබෙනවා. මේ අතරේ අප මුණ ගැසරනිකුත් වාර්තාකීපයකුත් ලබාදිබූ ඉදිරි පත් කරනට බලාපොරොත් වෙනවා. දිවයි නේතියනවා කුරෝනාවෙන් බේරෙන්න්න යාාපනයේ ජනතාවගේ උනන්දුව. බිඳදුුව අයි කියෙල වාාර්තා කරලා අදදිවයින ප්‍රධාන සිරස් තලයක් විදිට යාපනී ජනතාව කරුුණ තත්වය පිළිබඳව කිසිුදු සැලකිල් ලක්ලො දක්නවා කියල තමයි මෙහි සඳහන්වෙන්නේ වෙනත් රෝග වගේ අපට විසදාගාන්නට පුළුවන් රෝග ැකමනත්තං ප්‍රත්තිකාර ලබාගෙන ඉක්වනිින් සුවෙන්ට පුළුවන් රෝගී තත්යක් නොන නිසා මෙහි ස්වරූපය ස්භාවය අවබෝධ කරගෙන මුහුණදීම සහ තමන් වගේම මේ නිසා අනෙක්කායක්ත් මුහුණ පාන ගැටලු සහගත තත්ත්වයන් මේසිල් අවෝධ. ගෙන කටයුතු කකිරි මතිශය වැදගත්වෙනවා යිතනඒ පිළිබඳව ලංකාවී චනතාව තුළ තිබෙන දැනුම ආකල්ප මේ සවරූපයන් අවබෝදධය ේසිල්ල මදකැපිබදව යපන පමක්න අපි පහු කාල දක්ක කොල්ලබත් සිද්ධ වෙන ඇැම් සිදුවීීමල තිබුණේ ඒ අනවබෝදධය කියනෙකසාහ හිතාමත්තාම සමාලට නොසැලකිිමත්කම වගීබෙහි බව ේසියාල්ලේ තුළ කැපි පෙන්න්න ලක්‍ෂණ බව පත් වන කනගාටු දායකයි කොහොමුණ අප ප ඉල් සික්වා රට ජනතාව සෑැම් සිිලද ලාගම මේ අවස්ථාව අපි ජනතාවක් විදිට රටක් විදි එක මාවතක ගමන් කළේතුයි එක මාර්ගෝපදේශයක් ඇඩතේ එක නිර්දේශවයන් ඇටතේ ඒ අනුව ගමන් කිීම තමයි අපට ගොඩන්න තිබිෙන හොඳම ක්‍රමය. දිනමිනවාර්තා කරනවා, සුලංකා ක්‍රිකට් පෙබරවායෙකුළු සුනඳදා කෝප් කමිටුවට කියලා, සුලංකා ක්‍රිකට් පමණක් නෙවෙයි අද ලංකාදී පනම් කියනවා ළමාධිකාරය ප්‍රධහනියලුත් එකොළ හතුල් හා කෝප් කමිටුවට ඉදිරිපාත් කරනවා කියන තමයි සඳහන් වෙන්නේ. ඊළඟට අපේ දිනමිනේ දකිනවා තරුණෙකු කපාකොට ගහතන කිරීමක් පි මදව බටපුල ප්‍රාදේශ සහමන්ත්‍රී ශක්තිස්ොයා අභෙයෝ. ොරතුරක ්ුව තෑග කියලයිහි සඳහන්වෙන්නේ ඊළඟට අපි දිනමිනේ දකිනවා නිරෝධානය නොකරපක්ෂීන් විකුණු ව්‍යපාරික කල්ත් අනංගුවට ගැනීමක් ජෝඩුවක් ලක්ෂ තුනහා මාරකට දීලා කියලාත් එහහි තවදුරටත් සඳහන් වෙනවා ඉන් පස්සේ පිින්මේ ආ සැපරිය මවදියනිය යටකරදියවන්නාවට පෙරලීමක් පිළිබඳව. පොල්දුව පාලම මතින් පදිකවේදිකාවේ ගමන් කරමින් හිටපු මවකදනියක යටකරගෙන මේ රතේද දෙනක් දලතිනෙනවා ඒද දෙනත්. දියවන්නාවට වැටන කියල තමයි තුොරොතුරු වාර්තා වෙන්නේ. අප අවසන් කරමු අවසන් කරන්නට මෙන්න මේ පුවත්වාර්තාාව අපි තෝර ගත්තා. බ්‍රිතාන්නේ නව ප්‍රමිහෙදයට අමරිකාවෙන්නන්න තක්ට අසූ නව්‍ය ඇයි දර්ශම තුනක්. සාර්ථකයි කියලා වාර්තා කරනවා අද දිනමන පුවත්පත මෙ වන විට බ්‍රිතානය ඇතුළු රටවල් කහිපෙක ව්‍යාථම පවතින විකෘති කොවිට් ප්‍රේදයට එන්න තක් විදිහට මේ භාවිත කළ හැකි බවතමයි දිනමින පත්පත අද මේ ග එන වාර්තා කරණය අපට දකින්නට ලැබෙන්නේ. හෙමුණන් අප විරාමයකට ගමන් කරනව විරමීණනන්තුර දවස පෙළගැස්ම සමඟාප ඉදිරියට යමු. පතරවාර්තා ඉදිරිපත්ක ලවසාන යලිත් අපි හම්මුවවෙන්නේ හේට අවසාන දවස මේ මාස. දෙනපතා අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටිනක ක ලික්කර සසිියත TVව සබස්කරප් කරන්න අලු ස්ීඩියෝ ගැන මුල්ලින්න්න දැනගන්න මෙම සේනෝකික් කරන්න.